අදපි කතා කරන්න යන්නේ වර්ගයක් හරි වර්ගමූලයක් හරි ඇවිල්ලා යම් කිසි පදයක තිබ්බහම සමීකරණයක ඒ මේ අපිට ඒ සමීකරණයෙන් දීලා දෙන පදයක් උක්ත කරගන්නේ කොහොමද කියන එක. එතකොට දැන් මම වර්ග සහ වර්ගමූල ගැන තමයි මෙතෙන්දි කතා කරන්නේ. වෙන ඕනම බලයකට මේක කරන්න පුළුවන්. දෙකේ බලය තුනේ බලය මම ඒක පස්සේ කියන්නම් කොහොමද කරන්න කියලා. එතකොට අපි අද සාකච්ඡා කරන උදාහරණ ටික තමයි ඒ සමානයි 5r වර්ග වල r උක්ත කරන්න තියෙන්නේ. එතකොට මේකෙදි l උක්ත කරන්න තියෙන්නේ. මේ සමීකරණ අපිට r උක්ත කරන්න තියෙන මේ සිම්පල් r එක මේ සමීකරණ අපිට සිම්පල් m එක උක්ත කරන්න තියෙනවා මේ සමීකරණේ මේ සිම්පල් h එක තමයි අපිට උක්ත කරන්න තියෙන්නේ හරි දැන් මේ වර්ග සහ වර්ගමූල තුලත් සමීකරණ වල අපි බැලුවොත් පද උක්ත කරනකොට දැනගන්න ඕනේ වැඩි කක් තියෙනවා මේ වර්ග සහ වර්ගමූල කියලා කියන්නේ සාමාන්‍ය විදිහටම තමයි එතකොට වර්ගයක් වර්ගය සහ अभी गत मदाहरण गो अभी गत एकील पदेक वर्ग या तीन मे एकील कीन पदे ए वर्ग कीन पदे एवल वर्ग कीन पदे अनिपत्तमय मे आगे अनिपत्ति अभी वेडिरी मकन दिखरण बेदनवा इकतुगिरी मन दिखरण अड़गरनवा रेवागे मे वर्ग कीन अनिपत्तमय मे वर्ग मूल की सामान आई मे मे आगे अनिपत्त ඒ එකතු කරපු එකක් නැති කරන අඩු කරනවා වගේ වර්ගයක් නැති කරන්න අපි වර්ග මූලයක් දානවා. ඒ වගේම තමයි අනිත් පැත්තට වර්ග මූලයක් නැති කරන්න අපි මොකද්ද කරන්නේ වර්ගයක් දානවා. වර්ගයක් නැති කරන වර්ග මූලයක් දානවා වර්ග මූලයක් නැති කරන වර්ගයක් දානවා. එතකොට දැන් මේ කටපාඩම් වගේනේ මේ වර්ග මූලයේ තේරුම තමයි හැම එකකෙම භාගයේ බලය කියන එක. දැන් a වල වර්ග මූලය කියලා කියන්නේ a වල භාගයේ බලය කියන එක. එතකොට මට මෙන්න මෙහෙම එක විතර මෙන්න මේක විතරක් ඕගොල්ලෝ මතක තියාගන්න වර්ගමූලය කියලා කියන්නේ භාගයේ බලය වර්ගමූලය කියලා කියන්නේ භාගයේ බලය ඕක තමයි මතක තියාගන්න ඕන හරි එතකොට අපි බලමු වර්ගයක් නැති කරන වර්ගමූලයක් දැම්මම වර්ගය නැති වෙන්නේ කොහොමද කියලා එතකොට a වල වර්ගයට මම දානවා වර්ගමූලය හරි දැන් අපි මොකද්ද දන්නේ වර්ගමූලය කියලා කියන්නේ භාගයේ බලය එහෙනම් මේ මම ලියලා තියෙන්නේ මොකද්ද a වල වර්ගයේ භාගයේ බලය ක්‍රමයේ තමයි දැන් මෙහෙම ගම් මෙහෙම ලියා ගන්න පුළුවන් එතකොට අපි දන්නවා මේ මෙහෙම මේ වර්ගයක් හරි ඕනම මෙතන ඕනම බලයක් තිබ්බහම ඒ බලය මේ වරහණින් කියන්නේ එළිය තියෙන බලෙන් වැඩි වෙනවා කියලානේ ඒක දර්ශක නීතියක් අපි දන්නවා මෙහෙම එකක් තියෙනවා a වල m වරහන් n කියලා තිබ්බහම මට මෙයා ලියන්න පුළුවන් a වල m n කියලා ඔක තමයි මෙතන මම පාවිච්චි කරන දර්ශක නීතිය ආ එතකොට එහෙනම් මේ දෙක භාගින් අඩු කරා මොකද වෙන්නේ එකක් වෙනවා වර්ගයේ වැඩි කිරීම භාගය මෙයාට මෙයා කපලා කියලා එකක් වෙනවා. ආ ඔන්න හොඳමයි වර්ගය නැති කරන වර්ගමූලයක් දැම්මම වර්ගය නැති වෙලා යන්නේ. එහෙනම් වර්ගමූලයක් නැති කරන වර්ගය කොහොමද අපි දාන්නේ? ඒ කියන්නේ a වල වර්ගමූලය මට මෙයා නැති කරලා a විතරක් උක්ත කරගන්න පුළුවන් මෙයා වර්ග කරොත්. ඒක කොහොමද එන්නේ? ඉතින් මේකෙම අනිත් පැත්ත. a වල වර්ගමූලය කියලා කියන්නේ a වල භාගයේ බලය මේ ලොකු වරහන් එළියෙන් තියෙන වර්ගයක්. ආ දැන් මොකද එන්නේ? මේක වගේමයි බා ඉස්සල දෙක භාගෙන් අඩුනවා දැන් භාගෙ දෙකෙන් වැඩි වෙනවා ඔච්චරයි මේ කතාව. ඒතර අපි නිකම්ම a එක එනවා. හරි. ඕක තමයි මූලිකවම දැනගන්න ඕන කාරණය මේ වගේ ගණන් හදනකොට. ඊළඟට හිතන්න දැන් මේ වගේ එකක් આવොත් කොහොමද කරන්නේ? මේ 25 වර්ගමූල l බෙදීමදී. හරිද? හරි. දැන් මේකේ තීරුම මොකද්ද? ආ මෙහෙම එකක තීරුම තමයි පටල ගන්න එපා. ඕකේ දෙකක් තියෙනවා ආකාර. ආකාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ වර්ගමූලයක් දාලා එයාගේ එයාට එපිටින් එයාට ඒත් එක්කම එපිටින් පොඩියට මෙහෙම ඉලක්කමක් දානවා මං ගන්නවා මෙතන a කියලා හරි ඔන්න ඔහම දාන විදියක් තියෙනවා වර්ගමූලයක් දාලා සාමාන්‍ය විදියට නිකන් ඔහම a දාන විදියක් තියෙනවා මේකෙන් කියන්නේ මෙන්න මෙතන දාන පදේ භාගයේ බලයක් තමයි යන්නේ කියලා ඒ කියන්නේ අපි හිතමු මෙතන x කියලා එකක් තියෙනවා කියලා x වල වර්ගමූලයේ මෙන්න මෙතනින් දාන චූටියට a කියලා එක එතකොට මෙයා සමාන වෙන්නේ x වල 1 යට a වලට උදාහරණයක් ගත්තොත් මම ගත්තොත් x වල කොහොම වර්ගමූලයක් දාලා එතකොට වර්ග කියන්න බෑ මූල මම මෙතන දානවා 4 කියලා. එතකොට 4යි මූල කියලා තමයි කියවන්න වෙන්නේ. 3 දැම්මොත් ඝන මූල කියලා අපි කියනවා. සාමාන්‍යයෙන් 3ට ඝනයි කියලා කියනවනේ. එතකොට 3 දැම්මොත් ඝන මූල කියන්න පුළුවන්. ඊතරු හැම ඉලක්කමකට a ඉලක්කම මූල. 4යි මූල, 5යි මූල, 6යි මූල. එහෙම තමයි කියවන්නේ. දැන් මේක මෙහෙම දැම්ම මට මේක ලියන්න පුළුවන් වෙන්නේ x වල 1 යට 4 කියලා. මෙහෙම පොඩියට දැම්මා.
හැබැයි මේකේ තේරුම තමයි x අපි ගත්තොත් මෙහෙම උදාහරණයක් ගත්තොත් මෙයා නිකම්ම a වැඩි කිරීම x වල භාගයේ බලය. ඒ කියන්නේ මෙයා මෙතන වැඩි කිරීමක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ඕක තමයි ඊට පස්සේ අපිට මතක තියාගන්න ඕන පොයින්ට් එක මේවා උක්ත කරනකොට. ඇත්තටම ওই පොයින්ට් එක විතරයි තමයි තියෙන්නේ. විතරයිම වගේ තමයි තියෙන්නේ. අනිත් ඒවා සාමාන්‍යයෙන් අපි සමීකරණයක උක්ත කරනකොට අනුගමනය කරන ක්‍රියාවලිය. හරි. මම ටක් ගාලා මේ උදාහරණ ටික එනම් විසඳන්න කොහොමද කියලා ඔයගලත් එක්ක සාකච්ඡා කරන්න. හරි. ඒ සමානයි 5r වර්ග තමයි මුලින්ම ගත්ත සමීකරණය. මේකේ r තමයි උක්ත කරන්න තියෙන්නේ. එතකොට මේක සරලම එකක්. මම ටක් ගාලා මේක කියලා දීලා ඉතුරු ගණන් වලට යන්න. හරි. දැන් මේකේ තේරුම මොකද්ද? මම මේ එකේ ඉඳන් යන්නේ. කියන්නේ බිඳුවෙන් ඉඳන්ම මේ කියලා දෙන සමීකරණ උක්ත කරන විදිය. එතකොට මේකේ අපිට r තමයි උක්ත කරගන්න තියෙන්නේ. ඒ සමානයි 5r වර්ගයේ තේරුම තමයි 5 වැඩි කිරීම r වර්ග කියන එක. අපි දැන් මේකෙදි තේරුම් ගන්න ඕන කියලා තමයි 5r වර්ග වලින් වැඩි කරලා තියෙන්නේ. එහෙනම් මොකක් හරි පදයක් මොකක් හරි සමීකරණයක යම්කිසි පදයක් උක්ත කරනකොට එයාට බැඳිලා තියෙන ඒවා අයින් කරන් යන්න ඕනේ. දැන් මෙතනදී මෙයාට තියෙන එකම බන්ධනය තමයි මෙයා වැඩි කරලා තියෙනවා 5 වලින්. එතකොට වැඩි කරන්න කලින් එකනේ r වර්ග කියලා කියන්නේ. ආ වැඩි කරපෙ ගන්න නැති ගන්න මොකද කරන්නේ? දෙපැත්තම වැඩි කරපු ඉලක්කමෙන් බෙදන්න ඕනේ. එහෙනම් මම මුලින්ම මොකද කරන්න ඕනේ? දෙපැත්තම 5 වලින් බෙදන්න ඕනේ. එතකොට මේ පැත්තේ නම් හැම එකම දෙපැත්තම කරනෝනේ. එතකොට මේ පැත්තේ 5 වලට 5 කපලා යනවා. අපිට a බෙදීම 5 සමානයි r වර්ග කියලා එනවා. ආ දැන් r උක්ත කරන්න මොකද්ද කරන්නේ? දැන් මේ r වල වර්ගය තමයි a බෙදීම 5 වලට සමාන. ආ මම දැන් මුලින් කිව්වා වර්ගයක් නැති කරන්න මොකද්ද කරන්නේ? වර්ගමූලයක් දානවා. ආ වර්ගමූලයක් දානවා. දෙපැත්තම වර්ගමූලයේ සලකනවා. ආ ඔන්න දැන් මෙතනදී අපිට ඊළඟට අදගත් වෙන කාරණාව තමයි වර්ගමූලයක් දාපු ගමන් ධන හෝ ඍණ කියලා දාන්න ඕනේ. ධන හෝ ඍණ කියලා දාන්න ඕනේ. ඇයි එහෙම එකක් දාන්නේ? හිතන්න අපි ඍණ ඉලක්කමක් වර්ග කරනවා. මම ගන්න ඍණ 3. මම ඍණ 3 වර්ග කරනවා. එතකොට මොකද කියන්නේ? ඍණ 3 වාරයක් ඍණ 3. ආ මෙයා වැඩි කරා. ඍණ වාරයක් ඍණ 9යි 3 වාරයක් 3 9යි. ඊළඟට මම ධන 3ත් වර්ග කරනවා. ඒ කියන්නේ එකෙන් මොකද? 3 වැඩි කිරීම 3. එතකොට ඉස්සරහ තියෙන ධන වාරයක් ධන 9යි 3 වාරයක් 3 9යි. ආ එතකොට බලන්න ඍණ 3 වර්ගය ගත්තත් තියෙන 9 ධන 3 වර්ගය ගත්තත් තියෙන 9. එතකොට අපි දන්නේ නැහැනේ මේ ඍණ 3 වැඩි කරාද ධන 3 වැඩි කරලාද? ඒ කියන්නේ අපි දන්නේ නැහැ දැන් 9 වර්ගමූලය මට හොයන්න කියලා තිබ්බොත් අපි දන්නේ නැහැ මේ 9 වර්ගමූලයේ ආවේ ඍණ 3 වර්ගය අරගෙනද ධන 3 වර්ගය අරගෙනද කියලා. ඒක හින්දා හැමතිස්සෙම අපි මොකක් හරි සංඛ්‍යාවක වර්ගමූලයේ සලකනවා නම් ඒ වර්ගමූල ඉස්සලෙන් ධන හෝ ඍණ කියලා දාන්න ඕනේ. ඒක තමයි අවිනිශ්චිතතාවය. එතකොට එන උත්තරේ ධන උත්තරේකුත් තියෙනවා ඍණ උත්තරේකුත් තියෙනවා. එතකොට වර්ගද සමීකරණ සුල කරනකොට මතක නම් අපි අර ධන ඍණ කෑලි වර්ග සමීකරණයක x වල උත්තර දෙකක් ගන්න අපි මෙන්න මේ තර්කෙන්. වර්ගමූලයකට ධන හෝ ඍණ උත්තර දෙකක් තියෙනවා කියලා කියන තර්කෙන් තමයි ගන්නෙ. ආ ඕකෙන් අපිට ඊට පස්සේ මේ උක්ත වෙන දෙයක් තමයි වර්ගමූලයකට අපිට හැමතිස්සෙම ඍණ ඉලක්කමක වර්ගමූලයක් ගන්න බෑ කියන එක. කියන්නේ ඍණ 7 වර්ගමූලයක් නෑ. ඍණ 5 වර්ගමූලයක් නෑ. ඍණ 4 වර්ගමූලයක් නෑ. ඇයි? දැන් මේ 7 වර්ගමූලයේ අපි දැන් වර්ගමූලයේ ගන්නවා කියලා කියන්නේ ඒ සංඛ්‍යාව මොකක් ඒ සංඛ්‍යාව හැදෙන්න යම්කිසි සංඛ්‍යාවක් තියෙනවා. අන්නේ යම්කිසි සංඛ්‍යාව ඒ යම්කිසි සංඛ්‍යාවෙන් වැඩිලා තමයි මේ අපි වර්ගමූල හොයන සංඛ්‍යාව හැදෙන්න ඕනේ. දැන් ඒකනේ තේරුම. ඒ කියන්නේ 9 කියන සංඛ්‍යාව වර්ගමූලයේ ගන්නවා කියලා කියන්නේ 9 කියන එකට යම්කිසි සංඛ්‍යාවක් තියෙනවා. මේ දින යම්කිසි සංඛ්‍යාව මෙන්න මේ යම්කිසි සංඛ්‍යාව ඒ යම්කිසි සංඛ්‍යාවම වැඩි වෙලාම තමයි මේ 9 හැදෙන්නේ. එතකොට ඒ යම්කිසි සංඛ්‍යාව තමයි මෙන්න මේ 3 කියන එක කියලා. එතකොට ඕනෑම ඉලක්කමකට වර්ගමූලයක් තියෙනවා. හැබැයි ඍණ වර්ගමූලයක් අපිට හොයන්න බෑ. ඇයි? යම්කිසි සංඛ්‍යාවක් තවත් යම්කිසි සංඛ්‍යාවකින් වැඩි වුණාට වැඩි වුණාම ඍණ උත්තරයක් ඉන්න විදියක් නැහැ. අපි ලකුණත් එක්කමනේ වැඩි කරන්නේ. එයාගේම නියුන් සහෝදරගෙන් තමයි වැඩි කරන්නේ. එතකොට ඍණ උත්තරයක් වැඩි කරත් තින්නේ අපිට වර්ග ගත්තත් තින්නේ ධන උත්තරයක් නම් ධන උත්තරයක් වැඩි කර වර්ග ගත්තත් අපිට ධන උත්තරයක් නම් කවදාහක්වත් වර්ගමූලයක් ගන්න පුළුවන් කියලා අපි හිතලා වර්ගමූලයක් ගන්න සංඛ්‍යාව ඍණ උත්තරයක් වෙන්න බෑ. හරි. ඕක තමයි ඊළඟට අපි දැනගන්න ඕන කාරණා දෙක. මේ ඍණ උත්තරයක අපිට වර්ගමූලයක් සලකන්න බෑ සහ වර්ගමූලයක් ගන්නකොට ධන සාරින කියන එක දාන්නම ඕනේ කියන එක. හරි. කොහොම ගත්තට පස්සේ දැන් මෙතන ධන හොරින දාගත්තා. දැන් මොකද වෙන්නේ? මේ වර්ගමූලට වර්ගය කපලා යනවා. ඒක අපිට ගන්න පුළුවන් r සමානයි ධන හෝරින a බෙදීම 5 වල වර්ග මූලය කියලා. හරි. ඔහොම තමයි මේ ගන්න හදන්නේ. හරි. හරි. t සමානයි 2 5 වර්ගමූල l බෙදීම g. මේකේ l තමයි අපිට උක්ත කරන්න තියෙන්නේ. හරි මම කලින් කිව්වා වර්ගමූලයක් ඉස්සරහා ආකාර දෙකකට ඉලක්කම් දෙන්න පුළුවන්. දැන් මේ තියෙන ලොකු විදියට.
පොඩියට තියෙනවා නම් මෙතන චූටිට තමයි දාන්න. එහෙනම් මොකද දලා තියෙන්නේ මේ වර්ගමූල ඉලක්කමේ මේ 25 කියන එකේ වැඩි වෙලා තියෙන්නේ. දැන් බලන්න l වලට මොකද l වලට මොනවද කරලා තියෙන්නේ කියලා. l ඉස්සෙල්ම g වලින් බෙදලා ඒ එන උත්තරේ වර්ගමූලේ අරගෙන ඒ වර්ගමූලේ a එන උත්තරේ 25 වලින් වැඩි කරාම තමයි මෙන්න මේ t කියන උත්තරේ අපිට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අන්තිමට මොකද්ද කරලා තියෙන්නේ මේ උත්තරේ 25 වලින් වැඩි කරලා අන්තිමට කරපු එක කියලා තමයි මුලින්ම අයින් කරගන්න ඕනේ. එහෙනම් 25 වලින් වැඩි කරගත්තු වැඩි කරපු එකක් අයින් ගන්න මොකද කරන්නේ බෙදන්න ඕනේ. එහෙනම් 25 වන් නැති කරගන්න මොකද්ද කරන්නේ 25 වලින් බෙදනවා. ඊට කලින් මම යාලියා ගන්න මේ විදියට 25 වැඩි කිරීම l බෙදීම g තමයි දැන් අපිට තියෙන්නේ. හරි. එහෙනම් මම මොකද කරන්නේ දෙපැත්තම 25 වලින් බෙදා ගන්නවා. එතකොට මේ 25 වලට මේ 25 කපලා යනවා. එතකොට t සමානයි 25 සමානයි l බෙදීම g වල වර්ගමූලයෙන්. හරි. දැන් ආයෙ තේරෙන්නේ නැත්නම් ආයෙ කල්පනා කරන්න l වලට මොකද කරලා තියෙන්නේ කියලා. l g වලින් බෙදලා ඒ සම්පූර්ණ උත්තරේ වර්ගමූලයේ අරන් තියෙන්නේ. ඒ වර්ගමූලයේ සමාන වෙලා තියෙනවා t බෙදීම 25 වලට. දැන් පටල ගන්න එපා මෙතන ධන හොරින දානවාද කියලා. මෙතන ධන හොරින දාන්නේ නැහැ. මොකද අපි වර්ගමූලයක් සලකනකොට තමයි අපි මෙතන අපි වර්ගමූලයක් සලකනකොට තමයි ධන හොරින දාන්නේ. හරි. එහෙනම් මොකද කරන්නේ? දැන් මෙතන කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා වර්ගමූලය අරගත්තමනේ මෙයාට සමාන වෙන්නේ. එහෙනම් දෙපැත්තම වර්ග කරන්න ඕනේ. වර්ගමූල නැති ගන්න මොකද කරන්නේ? වර්ගයක් දානවා. ඒකර මෙතන වර්ගය දානවා මෙතන වර්ගය දානවා. සම්පූර්ණ ඔක්කොටම තමයි කරන්නේ මේක. හරි. මෙහෙම ගත්තට පස්සේ t බෙදීම 25 වල වර්ගය සමාන වෙනවා. දැන් මේ වර්ගමූලට වර්ගය කපලා දාන්න පුළුවන්. එතකොට l බෙදීම g වලට සමාන වෙනවා. ආ දැන් ඕනනම් මේ වර්ගය මට මෙයාටත් පොදුයි මෙයාටත් පොදුයි. එතකොට පොදුයි. එතකොට t වර්ග බෙදීම 4 4 5 වර්ග කියලා දාන්න පුළුවන්. නැත්තම් මෙහෙම තියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ආ දැන් මොකද වෙලා තියෙන්නේ? ආයි තේරෙන්නේ නැත්තම් ආයි හිතන්නේ l වලට මොකද්ද කරලා තියෙන්නේ කියලා. l g වලින් බෙදුවාම එන උත්තරය තමයි t බෙදීම 25 වල වර්ගයට සමාන වෙන්නේ. l g වලින් බෙදුවාම එන උත්තරය. එහෙනම් l වලට මොකද්ද දැන් කරලා තියෙන්නේ? g වලින් බෙදලා තියෙනවා. ආ එහෙනම් මං g අයින් කරගන්න ඕනේ l උත්තර කරගන්න. එහෙනම් මොකද කරන්නේ? මං දෙපැත්තම g වලින් වැඩි කරනවා. බෙදු බෙ ගන්න නැති ගන්න මොකද කරන්නේ? වැඩි කරන එක. එතකොට මේ g වලට මේ g කපලා යනවා. එතකොට l සමානයි g වාරයක් t බෙදීම 25 වල වර්ගය කියලා අපිට උත්තරේ එනවා. එතකොට මේ g එක මේ ඉස්සරහෙන් දැම්ම ප්‍රශ්නයක් නැහැ. නැත්නම් මෙහෙම නැතුව මෙහෙම වැඩි කිරීම g කියලා දාලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය හැබැයි මෙහෙම ලියන්නේ නැහැ. වැඩි කිරීමක් ලියන්නේ නැහැ මෙහෙම සාමාන්‍ය. වරහණක් ඉස්සරහා තියෙන ඉලක්කමෙන් අපි තේරුම් ගන්නවා ඒ ඉලක්කමෙන් වරහණ ඇතුළේ තියෙන සියලුම සංඛ්‍යා වැඩි වෙනවා කියන එක. එතකොට අපිට මේ g එක ඉස්සරහෙන් නිකන් ලියන්න පුළුවන්. මේ වැඩි කිරීම දාන්න නැතුව පස්සෙන් නිකන් g කියලා ලියන්න පුළුවන්. කොහොම හරි ඕක තමයි උත්තරේට එන්නේ. ඔය විදිහට අපි බලමු ඊළඟ ගාන කොහොමද හදන්නේ කියලා. තුන්වෙනි ගණනේ අපිට තියෙන්නේ a සමානයි 5 බෙදීම 2 වරහන් කැපිටල් r වර්ග ඍණ සිම්පල් r වර්ග. එතකොට මේකේ සිම්පල් r තමයි මේකෙත් අපිට උක්ත කරන්න තියෙන්නේ. හරි. දැන් බලමු මේ සිම්පල් r ට මොකද්ද කරලා තියෙන්නේ කියලා. හරි. අපිට බැලුවොත් මේ කැපිටල් r වර්ග වලින් සිම්පල් r වර්ගයක් අඩු කරලා තියෙනවා. දැන් මේ සිම්පල් r වර්ගය කියන එක අන්තිමට තියෙන්නේ. හරි. දැන් ඒක තේරෙන්නේ නැහැ කියලා හිතමුකෝ අපි. ඒක නං ඒ පැත්තකට හිතන්නකෝ. ඉතල මේ වරහණක් එළියේ තියෙන කැලේ ලයින් කරගන්න එපේ. මේ වරහණ ඇතුලේ තියෙන එක්කෙනා තමයි අපිට උක්ත කරගන්න ඕනේ. වරහණ දැන් ගැට ගහලා තියෙන්නේ 5 බෙදීම 2කින්. මේකට මේ කැලේ තේරුම මොකද්ද? මේ කැපිටල් R වර්ග ඍණ සිම්පල් R වර්ග වලින් එන ඒ වර්ග ඒ දෙක අඩු කරාම එන උත්තරේ 5 බෙදීම 2කින් වැඩි කරන්න. එහෙම වැඩි කරාම එන උත්තරේ තමයි ඒ තමයි ඒ වලට සමාන වෙන්නේ. හරි. අනිත් පැත්තට තව හිතුව මේ කැපිටල් R වර්ගයට එකක් තමයි තියෙන්නේ. මෙයා හරිය තියෙන එක නෙමෙයි මෙයා ලවයි තියෙන එක නෙමෙයි. එහෙනම් මේ 5 කැපිටල් R වර්ග ඍණ සිම්පල් R වර්ග වලින් වැඩි කරලා ඒ සම්පූර්ණ උත්තරේ දෙකෙන් බෙදලා තියෙනවා. ආ එහෙනම් ඒ එහෙම වෙන උත්තරේ තමයි ඒ වලට සමාන කරලා තියෙන්නේ. එහෙනම් අන්තිමට කරලා තියෙන්නේ දෙකෙන් බෙදෙන එක. එහෙනම් අන්තිමට කරපු එක තමයි මුලින්ම අපි ඉවත් කරන්නේ. එහෙනම් දෙපැත්තම මම මොකද කරන්නේ? දෙකෙන් වැඩි කරනවා. ඊට කලින් මම මේක ලස්සනට ලියාගෙන ඉන්න. ඒ සමානයි කියලා මට ලියන්න පුළුවන්. 5 කැපිටල් R වර්ග ඍණ සිම්පල් R වර්ග බෙදීම 2 කියලා. දැන් මොකද කරන්නේ? මම දෙපැත්තම දෙකෙන් වැඩි කරනවා. එතකොට මේ දෙකට මේ දෙක කපලා යනවා. මේ පැත්තේ මට එනවා 2ක් a කියලා. සමානයි 5 r වර්ග ඍණ සිම්පල් r වර්ග. සමාන වෙන අන්තිමට මොකද්ද කරලා තියෙන්නේ? 5 වලින් වැඩි කරපු එක. එහෙනම් මිස්සරම අපි ඊළඟට මොකද කරන්නේ? දෙපැත්තම 5 වලින් බෙදලා දානවා. එතකොට මේ 5 වලට මේ 5 කපලා යනවා. එතකොට මට එනවා 2ක් a බෙදීම 5 සමානයි කැපිටල් r වර්ග ඍණ සිම්පල් r වර්ග කියලා. ආ දැන් පොඩ්ඩක් මතකේ අලුත් කරගන්න පදයක් වෙන් කරන්නේ කොහොමද? ධන හෝ ඍණ වලින් පදයක් වෙන් කරන්නේ ධන හෝ ඍණ වලින්. එතකොට ධන හෝ ඍණ වලින් පද වෙන් කරලා තියෙනකොට පද සමාන ලකුණෙන් එහා පැත්තට මෙහා පැත්තට හුවමාරු කරන්න පුළුවන්. වැඩි කරන්න බෙදන්නේ නැතුව. එතකොට මම හැමදෙස්සෙම මම උත්තර කරන පදේ ධන වෙන විදියට තියාගෙන තමයි පද හුවමාරු කරන්නේ.
එහෙනම් මට මොකද්ද මෙතෙන්දි කරන්න පුළුවන්? දැන් මේක පදයක්, මේ රිනවලින් එක තුලදී මේක පදයක්, සමාන ලකුණු එහා පැත්තේ තියෙනවා මේක පදයක්. සම්පූර්ණ සමීකරණේ පද තුනක් තියෙනවා. එතකොට මේ පද තුන මට එහෙට මෙහෙට මාරු කරන්න පුළුවන් සමාන ලකුණෙන් එහා පැත්තේ. ලකුණු එතකොට මාරු වෙනවා දෙපැත්තට මාරු කරනකොට. එහෙනම් මේ r වර්ග දැන් ඍණ වෙලානේ තියෙන්නේ. මට r තමයි උක්ත කරගන්න ඕනේ. එහෙනම් මම r වර්ග ධන වෙන විදිහට මේ r වර්ග මේ පැත්තට දාගන්නවා. මේ 2 5 2a බෙදීම 5 කියන එක නම් මේ පැත්තට දානවා. එතකොට බලන්න ඍණ r වර්ග මෙහෙට යනකොට ධන r වර්ග වෙනවා. මේ කැපිටල් r වර්ග මෙහෙම තියෙනවා. ධන 2a බෙදීම 5 එක මේ පැත්තට යනකොට ඍණ 2a බෙදීම 5 විදිහට තමයි මේ පැත්තට යන්නේ. ආ දැන් ගොන්න අපිට r වර්ගයක් ඇවිල්ලා තියෙනවා. එතකොට අර මුල් ගාණි කරා වගේමයි මෙදීනි. අපි r වර්ග ආවට පස්සේ දෙපැත්තෙන් වර්ගමූල සැලකුවා. එහෙනම් දැන් මෙතන මොකද ගන්න තියෙන්නේ? දෙපැත්තෙන් වර්ගමූල සැලකලා ධන හෝරින දාන්න තමයි තියෙන්නේ. එහෙනම් මම ගන්න r සමානයි වර්ගමූල කැපිටල් r වර්ග ඍණ 2a බෙදීම 5. එතකොට මෙතන මම දානවා ධන හෝරින කියලා. ඔන්න ඕක තමයි අවසාන උත්තරේ වෙන්නේ. එතකොට දැන් මේ වර්ගමූල ඇතුළේ තියෙන එකේ නම් සාමාන්‍ය විදිහට සුළු කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක පොදු හරය අරගෙන මේ 5 මේ පැත්තට වැඩි කරලා එහෙම මේකට දාන්න පුළුවන්. නැත්තම් නිකම්ම එහෙම උත්තරේ දියන්න පුළුවන්. අපිට r උක්ත කරන්න ඉදරනේ කියන්නේ. මේ අවසාන උත්තරේ මෙහෙම දෙන්න කියලා කියන්නේ නෑනේ. ඒකින්ද ප්‍රශ්නයක් නෑ. ඔහොම උත්තරේ තියන්න. එතකොට ඔහොම තමයි ඒ ගාන හදන්නේ. හරි. අන්තිම ගාන කලින් ගාන මේක. අපිට කියනවා මේකේ m උක්ත කරන්න කියලා. අපි දැන් දන්නවා භාගයේ බලය කියන්නේ මොකද්ද? වර්ගමූලය කියන එක. දැන් මේක භාගයේ බලය දෙපැත්තම හැම වර්ගයක් දාලා මේ පැත්තත් වර්ග කරලා එකපාර ලියන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් කාට හරි තේරෙන්නේ නැත්තම් මේ භාගයේ බලය වර්ගමූලයක් දාලා මෙහෙම ලියා ගන්න. t ට සමානයි වර්ගමූල 3ක් rt බෙදීම සිම්පල් එක. දැන් අපිට මේ කරන්නේ වර්ගමූලය කියන එක නේ වරහණක් කියලා වගේ හිතාගෙන හදන්න පුළුවන්. හැබැයි එකම වෙනස තමයි ඒකන හැබැයි සුළු ගිරීම වලදී තම ඕන වෙන්නේ. වර්ගමූලයේ ඇතුලේ පද තිබ්බහම මේ පද තිබ්බහම අර වර්ගමූලේ දැන් හිතන්නකෝ මෙහෙම ගත්තොත් අපි 4 ඍණ 9 කියලා තියෙන වර්ගමූලයක් ඇතුලේ. නැත්තම් හිතන්න 4 ඍණ a වර්ග කියලා එකක් තියෙනවා කියලා. එතකොට අපිට මේක ලියන්න බෑ a 7යි කියලා. හරි මෙතන ඍණ හරි මොකක් හරි දාලා. ඒ කියන්නේ දැන් පද දෙකක් මෙහෙම වෙන් කරලා දෙනකොට වර්ගමූල ඇතුලේ අපිට වර්ගමූලේ එක පදයකට විතරක් සලකන්න බෑ. හැබැයි වැඩි කිරීමක් බෙදීමක් තිබ්බහම වර්ගමූලේ a පදවලට වෙන වෙනම සලකන්න පුළුවන්. උදාහරණයක් විදියට a වර්ග බෙදීම m කියන එකනගේ සම්පූර්ණ වර්ගමූලය සලකුවොත් මට a වර්ග වලට වෙනම වර්ගමූලය දාන්න පුළුවන් m වලට වෙනම වර්ගමූලය දාන්න පුළුවන්. එතකොට මේකේ උත්තරය එනවා a බෙදීම m වල වර්ගමූලය කියලා. හැබැයි ධන හොරින වලින් පද වෙන් කරලා තිබ්බහම මේ වර්ගමූලය වෙන වෙනම පදවලට දාන්න බෑ. හරි ඔන්න ඕක මතක තියාගන්න. එහෙම නැති වුණාම අපිට නිකම්ම එක වරහණක් වගේ කියලා නිකන් සලකම් ගන්න හදන්න පුළුවන්. හරි දැන් මේ භාගය බලනකොට මම මොකද කරේ වර්ගමූලය දාගත්තු එක. අන්තිමට මොකද්ද මේකට කරලා තියෙන්නේ? වර්ගමූලය සලකපු. කියන්නේ අපි මොකද මුලින්ම කරන්නේ? වර්ගමූලෙන් නැති කර ගන්නවා. එහෙනම් දෙපැත්තම වර්ග කරනවා. එතකොට මේ වර්ගෙට මේ වර්ගයට මේ වර්ගමූලය කපලා යනවා. මේ පැත්ත කපලා යන්නේ නැහැ. එතකොට අපිට යනවා t වර්ග. අපි මේකට කියන්නේ t කියලා. මේක සාමාන්‍යයෙන් ග්‍රීක කෝඩියේ අකුරක්. අපි කෝණ හඳුන්වන්න තමයි මේ අකුර පාවිච්චි කරන්නේ. t වර්ගය සමානයි 3k rt බෙදීම සිම්පල් m කියලා එනවා. හරි. දැන් මොකද කරන්නේ? දැන් මේ m ලවේ තියෙන හරේ තියෙන හින්දා මම මේ m ලවේට දාගන්න මොකද කරන්නේ? මේ m වැඩි කරනවා මේ පැත්තට. වන් ෂොට් මරුවට t වර්ගයෙන් මේ පැත්තට වැඩි කරලා m උක්ත කරගන්න පුළුවන්. මට මං m මේ පැත්තට දැනට වැඩි කරනවා. මං ස්ටෙප් බයි ස්ටෙප් යන හින්දා. m වැඩි කිරීම එතකොට t වර්ගය සමානයි 3k rt කියලා එනවා. මම මේ හරස් ගුණ කිරීමක් තමයි කරේ. නැත්තම් මේ දෙපැත්තම අර m වලින් වැඩි කරන එක තමයි කරන්නේ. මොකද අපිට ලවේ තියෙන කොන්නේ හෙලීසි මේ වැඩ කරන්නේ. මේ ඒ අරත් අපිට කරන්න තියෙන ඕකම තමයි. එතකොට මෙතන එනවා m t වර්ගය සමානයි 3k rt කියලා. ආ දැන් මොකද කරන්නේ? m උක්ත කරගන්න. ආදී මේ t වර්ගයෙන් දෙපැත්තම බෙදනවා. එතකොට මේ තීට වර්ගයද මේ තීට වර්ග කපලා යනවා. එතකොට අපිට එනවා m සමානයි 3i rt බෙදීම තීට වර්ගය කියලා. බොහොම ලේසි ගණක් අර භාගය බලයේ තියෙන හින්දා තමයි මේ ගණන තෝරගත්තේ කරන්න. භාගය බලයේ තිබ්බ ගමන් වර්ගමූලය දාගන්න. හරි. අපි හදන්න අන්තිම ගණන තමයි a සමානයි 5r වර්ගමූල h වර්ග ධන r වර්ග. එතකොට මෙයාගේ h තමයි අපිට උක්ත කරන්න තියෙන්නේ. එහෙනම් මේක අන්තිමට මොකද්ද කරලා තියෙන්නේ? 5r කියන කෑල්ලෙන් මෙන්න මේ වර්ගමූලයේ වැඩි කරලා තියෙන එක. හරි. එහෙනම් මුලින්ම අපි මොකද්ද කරන්නේ? මේ 5r කියන එක දෙපැත්තෙම බෙදලා දාලා 5r කියන එක ඉස්සරහ නැති කරන් ඉන්න ඕනේ. එතකොට අපිට එනවා a බෙදීම 5r සමානයි වර්ගමූල h වර්ග ධන r වර්ග කියලා. හරි. දැන් අපිට h නෙමෙයි උක්ත කරන්න තියෙන්නේ. ආ දැන් බලන්න h වලට මොකද්ද කරන්නේ? මොකද කරලා තියෙන්නේ කියලා. h වර්ග කරලා එයාට එකතු කරලා තියෙනවා r වර්ග කියන ඉලක්කම. ඊට පස්සේ ඔක්කොගෙම වර්ගමූලය සලකලා තියෙනවා. හරි. එහෙනම් දැන් මොකද කරලා තියෙන්නේ? මේ h වර්ග වර්ගමූලයකින් වහලා තියෙනවා. එහෙනම් ඉස්සෙල්ම මේ h වර්ග දන r වර්ග කියන එක නේ අරගන්න ඕනේ. අරගෙන වර්ගමූලය අයින් කරන්න ඕනේ.
වර්ගමූලයක් අයින් කරන්න අපි දෙපැත්තම වර්ගය සලකනවා. ආ එතකොට මේ වර්ගයට වර්ගමූලය කපලා යනවා. අපිට මේ පැත්තෙන් එනවා h වර්ග + r වර්ග සමානයි මුතරමඩ a වලට වර්ග දැම්ම මේ වර්ග වෙනවා. 5 වලට වර්ග දැම්ම 5 වර්ග වෙනවා, r වර්ග වෙනවා. සමානයි h වර්ග + r වර්ග. හරි. දැන් මොකද කරන්න තියෙන්නේ? h තමයි උක්ත කරගන්න තියෙන්නේ. හැබැයි h වර්ග කළා එයාට r වර්ගයක් එකතු කරලා තියෙනවා. ආ මම කලින් ගාන කිව්වා මේ එකතු කිරීම අඩු කිරීම වලින් තමයි පද වේදන්නේ. පද අපිට සමාන ලකුණෙන් එහාට මෙහාට මේ මාරු කරන්න පුළුවන්. එතකොට මේ h තනි කරගන්න මම මොකද කරන්නේ? මේ r වර්ග කෙනෙක් කියලා මේ පැත්තට දානවා. දානකොට ලකුණ මාරු වෙනවා. ලකුණ මාරු නම් මොකද වෙන්නේ? මේ a වර්ග බෙදීම 5 වර්ග r වර්ග මේ r වර්ග මෙහි පැත්තට දාම ඍණ r වර්ග වෙනවා. සමානයි h වර්ග. ආ දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ h වර්ග වුණාම තමයි මෙන්න මේ ඉලක්කමට සමාන. එතකොට මම h වන්න මොකද කරන්නේ? වර්ග නැති කරන්න ඕනේ. එහෙනම් මම මොකද ගන්නේ? දෙපැත්තම වර්ගමූලයේ සලකනවා. ආ එතකොට මේ වර්ගමූලයට වර්ගී කපල යනවා. මෙතෙන්ට මම ධන හොරින එකක් දාන්න ඕනේ අනිවාර්යයෙන්. a වර්ග බෙදීම 5 වර්ග r වර්ග ඍණ r වර්ග. ආ මේක තමයි අවසාන උත්තරේ. හරි. එතකොට මම හිතනවා මේකෙන් වර්ග සහ වර්ගමූල කැලී දීලා දිනකොට සමීකරණයක පදයක් උක්ත කරගන්න විදිය තේරෙන්නේ නැති කියලා. එතකොට තව උදාහරණ හදන්න ඕන නම් හරි මේකෙත් නොතේරිච්ච තැනක් තියෙනවා නම් හරි කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් පාඩම් ගැබ් ඉස්සරහට ආවම මේ ඔයගලන්ට සුබ දවසක්.